පාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ට්‍රෙෂරි ඔපරේෂන් ඩිවිෂන් එක මේ වර්ෂයේ තමයි මම හිතන්නේ ලොකුම අභියෝගයට මුහුණ දීලා තියෙන්නේ මුදල් ප්‍රවාහ කළමනාකරණය පිළිබඳව. අපිට මුදල් ප්‍රවාහ කළමනාකරණයේදී මෙතෙක් තිබුණු ඉතාම පහසු ක්‍රමවේදය තමයි ආදායම් සහ වියදම් අතරේ වෙනස සපයා ගන්න තිබුණු පහසු ක්‍රම. එක පැත්තක් ණය ගන්න එක, අනිත් පැත්තෙන් මුදල් මුද්‍රණය කරන එක. හැබැයි අපිට දැන් ඒ කාරණා දෙකම බෑ. හැබැයි අපි වියදම පැත්ත විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා, සුබසාධන සහ පුනරාවර්තන වියදම්. හැබැයි මූල්‍ය කළමනාකරණයක් වෙන්නේ කාලයකට පස්සේ මේ වෙලාවේ. 2020 වර්ෂයේ පළවෙනි කාර්තුවත් එක්ක 2024 වර්ෂයේ පළවෙනි කාර්තුව සංසන්දනය කරොත් පුනරාවර්තන වියදම ජනවාරි, පෙබරවාරි, මාර්තු මාසවල 35%ක වැඩිවීමක් තියෙනවා. ඒ කියන්නේ තුනෙන් එකක් 2021 බැලුවොත්, 2024 වර්ෂයේ වැඩි වෙලා තියෙනවා. ණය පොලිය ආපසු ගෙවීම බැලුවොත් ඒ කාල සීමාවෙදිම 114%ක වැඩිවීමක් තියෙනවා. අනිත් පැත්තෙන් අපි කියවන්න තියෙන අපිට ඉදිරිපත් වන බිල් මහා භාණ්ඩාගාරයට. මහා භාණ්ඩාගාරයේ 2021 බාර ගන්නකොට සීමිත බිල් ප්‍රමාණයක් බිලියන 360ක් ගෙවන්න තිබුණා. දැන් අපි තියාගෙන ඉන්නේ මාසික කාලික බිල් විතරයි අපි ළඟ තියෙන්නේ. ඉහළගේ වියදම අපි හරියාකාර පියවාගෙන තියෙනවා. පොදුවේ අපි ආදායම් ඉලක්ක අභිභවාගෙන අපිට 106ක වර්ධනයක් ළඟා කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක මම දකින්නේ ආර්ථික අර්බුදයකට මුහුණ දුන්න රටක පැහැදිලි ජයග්‍රහණයක් සහ ගමන් මඟ පිළිබඳ හොඳ ධනාත්මක තොරතුරක් හැටියට අපිට කියන්න පුළුවන්.